සල්ලි පොකුරු කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මෙන්න මේ වගේ කාරණාවක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන අපිට විශේෂයෙන් කතා කරන්නත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාවයි අද වීඩියෝ එකෙන් සිහිපත් කරන්නේ. ඔයා දන්නවද අනිවාර්යයෙන්ම කාලයක් තිස්සේ කවුරුත් හිතපු නැති විදියට මෙන්න මේ වගේ කාරණාවක මූලපාදන දෙයක් සිද්ධ වෙනවා කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක හරහාම කතා කරන්න ලැබෙන දෙයක් විදියට තමයි අපි කතා කරන්නේ. ඔයා දන්නවද මේ කාරණාව සම්බන්ධයෙන් කවුරුත් මේ වගේ දෙයක් ගැන හිතන්නේ නැහැ. හැබැයි පොලිසියෙන් එනවා ඉදිරියට. ඒ එන්නේ අනිවාර්යයෙන්ම වෙන කවුරුවත් මුණ ගැහෙන්න නෙවෙයි කියන කතාව ගැන අපි හැමෝටම මතක් කරලා පෙන්වන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒ එන්නේ ලෝයව හම්බ වෙන්න. ලෝයව හම්බෙන්න ඇවිල්ලා මේ ගෙදර ඔයාට අයිතියක් නැහැ. හැබැයි ඔයා බලෙන් තමයි මේ ගෙදර ඉන්නේ. අන්න අහිම කතාවක් ගැන කියන්න නියමිතයි. හැබැයි ඒ වුණාට ඉතින් ඇත්ත එක නෙවෙයිනේ. ඇත්ත කාරණාව කියනවා නම් ඒක විශේෂම කාරණාවක් විදියට අපි හැමෝටම මතක් කරලා දෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම අපි සිහිපත් කරන්නේ. කොහොම වුණත් ඇත්තටම ඉඩම ලෝයගේ නෙවෙයිනේ. අනිත් එක ලෝයමේගේ හැදුවට නංගිටත් මේක අයිතියක් තියෙන නිසා ඔය දෙන්න එක්ක උසාවියට ගිහින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. එහෙම නැත්තම් කෙලින්ම නංගිට මේ ගෙදර ඉන්න ඉඩ ලබා දෙන්න කියලා මෙතනදි කියන්න නියමිතයි කියන කතාව ගැන තමයි අපි අද වීඩියෝ එක තුළින්ම සාර්ථකව කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ කියන කතාව මම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න උත්සාහ කරනවා කියන කතාවත් එක්ක තමයි අද වීඩියෝ එක තුළින් මතක් කරන්නේ. කොහොම වුණත් ලෝය මේ කියන කිසිම දෙයකට කැමැත්ත පළ කරන එකක් නැහැ කියන කතාව ගැන අපිට අද වීඩියෝ එක තුළින්ම සාර්ථකව කතා කරන්නටත් අවස්ථාවක් ලැබෙනවා කියන අපූරු කතාවත් එක්ක හිඳමින් තමයි අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව කතා කරන්න ලැබෙන්නේ කියන කතාව අද වීඩියෝ එකෙන්ම මතක් කරනවා. ලෝය මෙතෙන්දි පොලිසියට කියන්නේ මේ හැමදේම තමන්ගේ සල්ලි වලින් හදපුවා. ඒ වගේම තමයි තමන්ගේ අම්මත් මේකට හරියාකාරව කැමැත්ත පෙන්නලා තියෙනවා. ඉතින් ඒකේ වෙනසක් නෑ කියන දේ ගැන මෙතනදී පෙන්වා දේවි. ඉතින් ඒ නිසා නංගිට ඕන විදියකට අයිතිවාසිකම් කියන්න කියන එක මෙතනදී අනිවාර්යයෙන්ම කතා කරයි කියන කාරණාවත් එක්ක තමයි අපිට මතක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ කියන කතාව මම අද වීඩියෝ එක තුළින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නත් ඕනේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම ඔයාව දැනුවත් කරන්නට උත්සාහ කරන්නේ කියන කතාව අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්න ඕනේ.